ස බුද්ධි සම්පන්න පන්නත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදි කරගණඩ ගන්න මේ උත්සහයේදී අපි සෑම වේකී රිධාධනයකම බෞද්ධ්‍යමාධජාලය සමග කරාසි වෙලා උත්සහ කරන්නේ ධර්ම අවබෝධය සඳහා පහසු වෙන ධර්මාවබෝධය කිරීමේ දී පහසුවක් සිද්ධකරෙන ගැඹුරු ධර්මය පිළිබඳව අවබෝධය ඇතිකරගන්ඩ පින්නන්ත පිරිසට අවස්ථාවක් ලබාදින්ට ඉතා සරලව අභිධර්මය අපිට පාවෙච්චි කරන් බෑ මට තේරෙෙනෙ නෑ මට කරන් බෑ කියලා අතහැරල දාපු පිරිසාරමුණු කරගෙන වැඩි පිරිසකට අභිධර්මය පිළිබඳව යම් අදහසක් ඇතිකරගඩ මූලික අබිධර්ම කරුණු සාකච්ඡා කිරීමක් යම් කිසි කාලයක් සිද්ධ කරෙනම් මේ වැඩසරහනේදී එතකොට ඒ මූලික කොටස සාකච්ඡා කරාට පස්සේ මේක අතහැල ධරතින කට්ටියට දවදිකට මේක ඉසරහට අරග යන්න පුළන් මහා විශල සාකච්ඡාවක් විදිරණෙවේ අපි මේද අබිධර්ම පන්තිය පටන් ගන්නේඉතාම මූලිකව දැනගත යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරන ඉතින් අපි මේ පින්නන්තයට මතක ඇති අපි තියාගත්තා පුංචි ඉලක්කයක්. මේ ඉක්කේත මයි කාටඩත් පහසුුවෙනවා හැමදා මතක් කරන කියකිවා. අපි ගැෙනගන්න ඉසෙල්ලාම චිත්ත චෛතසිකයන් පිළිබඳව. මේවා ගැන අපි කතා කරා මෙ මස් හැම හිතක් එක්කම, ට හිත් උපදින කොට උපදින හිතත් එක්කම සිද්ධ වෙන තවත් ක්‍රියාවන් වගේ ඇත්තියෙන නිකං හිතක්උප දිින්නනෑ. මොකක් වගේද හො හොද්දක රසේ වගේ. හොද්ද ර ඇතිවෙන්නේ ඒකට එකතු කරලා ඒ එකතු කරන ද්‍රව්‍යවල මුසුුවීමෙන්. නේ ද හොද්දකට මිරිස්කුඩු කහකුඩු සරක්කු, ලුණු ඔක්කොම දාලා නිකන්ති බඩ හරයියන්. රත් කරනකොට මුහේෙනවා ඒවා නේද රත්කර නැන් ඒ වෙන වෙනම රහයට පටන් ගන්නවා නමුත් ඒවා මුහුව වෙන කොට මකද වෙන්නේ අමුතුම රසක් උපදිනවා මුසුවීම කොතනද එතනින්ම රසේ පයිනෝ ඇට අන්නේ රසේ වගේ තමයි සිත ඒ රසය හැදෙන මුසුවෙන සංයෝග වගේ තමයි චෛතසික ධර්මයන් එතකොට මූලික වසයෙන් අපි කිව්වා අපි දැන්ගේ අපේ අරම්මුණ ලොකු කාලයක් හරි අරගෙනකමක් නෑ ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් තියන මේවා යයි කියලා මේ තමයි මේ සිත්්වල යදෙන චෛතසිකයන් ඒ ඒ චෛතසිකයන් ල විතරක් යෙදෙන සිත්වගිය තියෙනවා. එතකොට අපේ ක්‍රියාකාරිත්‍යයයිම අපි ද මේ නෝ අම්තාක්දුරකර මේක සාකච්ඡා කරල යෙනවා අපේ ක්‍රියාකාරිත්ත්‍යයම මේ අපි ළඟල් සිද්ධ වෙන සිද්ධියයි මේ ඉතින් ඒවාගේ තොරතුරුටික අපි දැනගත්තහම ක්‍රමාණුකූලව අපිට අපිට අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂන පහළෙනව මුල දෙම කිව්වා මුළු ධර්මයම ධර්මය බෙදෙන ආකාරව තියනවා පි උරුමේදි කතා කරය ගැන මේ ඒ බෙදෙන ආකාරවලද නිවන් අරමුණු කිරම් වසයෙන් ත රසය වසයෙන් විමුක්ති රසය සියු ධර්මයන් බුදුජාන් වහන්ස දේශනා කරපු එක් වැදෑරුම් වෙනවා රස වසයෙන් විමුක්ති රස අරමණ කන හිද හෙනං අභිධර්මයත් විමුක්ති රසය සඳහායි එහනම් විමුක්ති රසේ ලැබෙන්නේ ත්‍රලක්ෂණය අවබෝධ වීමෙන් එන අභිධර්මය තුළින් ත්‍රිලක්ෂණයෝ මතු කරගන්නට අපිට පුළුවන්කමති එන්ටෝනෑරිේ දිට විුද්ි ංකාවිතරන විසුද්ධයාාදී වසයෙන් කියහල තලයකට යනකොට පිට අභිධර්මය ආභාෂය අනිවාරයෙන් තියෙනවනං අනිවාරකන වචනයයි කරා න්නේ අනිවාරෙන් තියෙනනාකර මොකදම පරිසමෙන් කතා කරන්නඩ ඕනේ අනිවාරයෙන්නෙවෙ ඒක ඉතා අවශ්‍ය දෙයක් ගොඩක් ලොකු පහසුව තියන අප ජීවිතම එකතුර දැන් අප අරමුණමකක්ද අපි ක්‍රමාණු කූලුවයි ම කිව සිත් එකසිය විසි එක පිළිබඳව එක කොන ගෙදං අනිත්කනොට කතා කිරීම ද කරන්නේ නෑ සිත්් එකසි විසියකත් තියනකකි ලියක රූපචර කාමාවචර රපර අරපාවචර ලෝකෝත්තර කියන කොටස් හතරට අයිතිවෙනවා කියලා කාමාාවචර සිත්තවල යම්කොරසක් සාකච්ඡා කරා දැන් අපිට එහෙමයි එකත් තියෙනව කිය දන්න ඔ හි සිදත් ගණන්ටිකෝොත් බෙදුවනෑ. ටිකටික ටිකටික මේ කරන්නඩෝනි ඇයිඒ අයයාමතකර සිත්ත එක සි විසියක මරගෙන මංගේක ොම් බද බෙ මුලයිදනම් පටන්ගත් තනම් ටික දවස්තිකත් වනායැනකොට වැඩි දෙනක් ොක න අම්මේ මේකනම් මතකතතියාගට බෑම මේක ක්කොම් පැටලෙන මකිල අතහැරලා නිකගන්න එක ැනට සිත් එක සිය විසියකත් තියෙනවා ඒකොට හතරකට බෙදිලා තියෙනවා කියලා විතරක් දැන්ට මතකතියාගෙන් අපි පොඩ්ඩක් එහෙම තියෙද්දී ආවා ටිකක් සෞම් මෙව හදාරඩ පුළුවන් චෛතසික කොටස හදාරඩ ස්සෙල්ලා එක ගැන ඒක පොඩක් රසවත් දැන් අද අපි කතා කරඩ යන්නේ ුසලරාසිය පිබඳ ොම රසවත්මොකද අපට යද වල්න්නේ. හරි ඒක හිදා එහි ඒවා අපිට තේරෙනතුකොට අපිට තේරෙනති ඒ එකයි. ඉඩවස හිමීන් සැරේ සිත් පිළිබඳව ඉදිරන්න හැබැයි එදා දවස එදා දවසටික කටපාඩංකර ගැනීම මංකිව සිත් පිළිබඳ දැනට අපේ මනසේ තියන්නේ කොට සතරයි. මොනවද සිත් එකසිවිසකයි කාමාවචර රූපාවච්චර අරපාවචර කලකොත්තර ඒටක දැන්ට තියගෙන ඒවා අතේ තියෙන ගනාවත් මංකිවෙන පස්ස අපික කතාගන ති මෙ තැට බංව කැතියයි පොත්තලින් ඔයාගන්න අපි දැනට අපි මේ ගන්න එක තාම ොචර ඇතියන්නේෙද මොකද දන්න ටික කටපාඩන් කරගෙන යනෙක ඕන මං ඒටික හරියට දැන් හතරටවත් බදෙනවාකිල මතක යාගත් හොදයින්නන්නේ එතකට චෛත සිකයන් පනස් දෙකාත් චෛතතිකන් පනස කිස්සල්ලාමකොටත් තුනකට බෙදෙනවා අන්න සමාන රාසිය එකනහිෙමන අපි එක මතක්කරා අ අකුසල සිත් උපද වඩ හේතුවෙන අකුසල ක්‍රියාවන් සිද්ධ වෙනකුසල චෛතසිකටික තියෙනවා. කුසල ඒවට කියන සෝබන රාශිය කියලා එතකොට එක නිහපත් සිත්ත උපද වන්ඩ හේතුවෙන නිසාවෙන් ඒවට කියෙන ශෝභන චෛතසික කියලා අන්න සමානදා සිටි මතකද කිවක්‍රමයක් එතකොට දෙකට දෙක පැත්තටම වැඩ කරන එක් කෙන හරියට අපපට යාලුවාවාගේ හොඳට මද ිරිිට ම ආය මහත කරන්න කපටයා අලුවාගේ වැඩීමමක්ද මටඉන්න කපට ියයාුවේ එයාමක් හොඳ වැඩ කරනකොට හොඳයි හොඳ ෝක කරනමුකරමු කියලා ඇවිල්ල මගේ පැත්තේ මාත්තක්ක රැදිරඇඳ ඉන්නවා මම නරවැඩක් කරන්න මගේ හිතයමුනකොට ඒකට හොඳයි හොඳ යි කියල ඒරත් දක්න්න ොකදී මගේ හොඳේ තියාගන්න අන්නේ ඒ රාසිියය තමයි අ්‍ය සමාන රාසිය අ්‍ය ශමාන රාසියයාය කොටස්ෙකට බදෙනවා දැන්වන්න චර්ටි හැන්න ොුේ හොුවේ හදන්න කොම පනස් දෙගයි අනතය ගනන් දැම්ම කියන්නේ පැටලෙන් හිඳ දැන්ට බෙදී විතරයි අන්න සමාන අකුසල සෝබන අ සමාන අ්‍ය සමාන අකුසල සෝභනය විදිර ඔලුුවේ තමයි හදාගන්න අපි ගෙන දර කො හදා ගන්න මංකිව අිධර්මය කියන්නේ බාසාාවක් ගෙනගන්නවා වාගේ අභිධර්ම සංඥායෙන්ඩෝන පිට හරි එකන ගැපුරු ධර්මය අපිෝ විශ්ලේෂණය කර ධර්මය තර අපේ ජීවිතය පිළිබඳ අපිට නිවැරදි සඥා. එටෝන කියලා. එනම් දැන් අන්න්‍ය සමාන රාසය ආයකොටස් දෙහකට බදෙනවා. හැම හිතක් එක්කම පොදුවේ හැම හිතක් එක්කම එකතුෙන චෛතසිකව ගැ න. එවරකින සර්වචිත්ත සාධාරණ කියලා හැම හිතක් එක්කම තියන අකුසල් හිතත් එක්කත් තිනවා කුසල් හිත එක්කත් වැඩ කරනවා. ඊනඟට තව එකත් තියෙන පකින්නක කොට එකන්නතකොට සර්ෝචිත්ත සාධාන හ ප්‍රකීන්නක කියලා ඒක අපි සාකච්ඡා කර සමහර ඒ වගේ යෙදෙනවා සමහරය වගේ යෙදෙන්නේ සහරසිත්වල යදෙනවා සහරසිත්වල යදෙන්නේ නැ හැබයි කුසල් අකුසල් දෙකේම යෙදෙනවා.නිර්බලද යදෙෙන විදන සහ අකුසල සහරයවාුසලත සෝබන අනිත්්‍යව දෙකේම දෙකේමත් හැමහිතකම යෙදෙෙනවටික සර්ෝචිත සාධාරණ කියලා මහතකමද න්නේෙදෙන් නැතුව සමහරය තරක් යදන වරකිව පකින්න කියර දැම් පහසුයි නේද ඔන්න ද සාරාන්සේ මතකති ෙන්ටන පට. සාරාන්සේ මත තිනට කියනකොටම යන්කො හට වෙලාගද ස්සරහදිමකිකලට පකින්න චාසයක්ක් හිත යන්නු මෙ කිට අදාද තැනට. එක චාර්්ක මතක තියා ගන්නක පහසුුවයි. හරි වේගෙන් චාර්ටකදගේ හිත කියලා මතර තමයි ඒක කියන්නේ. එක වාට කිිරට සරචිත සාධාන චයසය කල ොකද කිය හෑ. වෙලා අයන්නතු ඉක්මටෙන්ඩ හැදෙන්ට වන එක අපියම් කාලයක් ගන්නමකට නැත්තම් මේ පාඩම පොත්වත්වල තිබට ඇති වැඩ පොත්වත්තර තිබට වැඩනෑ අපිට මේ අපේ මතකෙති අගන්න තින් දැපි කරණීමත් සූත්‍රය ම්යම්කාරන දැන් වැඩ තියෙනවා තැම් බෞද්ධත්තන්ට වැඩ තියන මේක ප්‍රත්්ේක්ෂ වැඩසරනම් පටන් ගත වැඩ දෙන්ඩ නිකන් ඉටනෙහි නැත්තම් මොකද කර අපි ආගනිදලා භාගයන්න නිදලාඉන්න නේද ඉහිද හමදා මහගෙන විටමින්න කබියෝ වගේ උේයට පැබ පෑබනාහල භාගයක් කරිමම්දිලා විනාටි පාලා කරිබුදලා එහෙම නැත්තුව වැඩ කරන්නඩ අයි අපි මේ වැඩසරහන පටන්ගත වැඩ කරන්න නේද වැඩකරන්න නැතුව ධර්ම අබෝධ කරන්න බෑ තිය හින්ද දැන් වැඩ තියෙනවා කටපාඩන් කරගන්නන්නේ වට කටපාඩන් කරගන්නඩඕන මං පුළුවන්තරම් උත්හ කරනවා අභිධර්මය මේ විදිහයට අභිධර්මය අම්තක්දුරට ගිහිලලා දැලදාන් එතු නිිදිිටිය අන්ුල මුලටික සංකීර්ණ ගතයත් තියෙන හිද තමයි අපි අපිධර්මය අතාරන්නේ හ මුලික සකීන ඇතට මකද මේ මුලට ඒවට මලටික නැතුත යන්ඩ බෑ. මුලටික නැතුව යන්ඩ බෑ මුලටික සංකීර්න්න. රසවත් කර ද භසාාවගත එෙමනි බාසාාවක සාහිත්‍ය වගේ දෙවල්ිගෙන ගන්නට හරීම රසයි. හ මුලින් වජනටිකර ගෙන ගන්නකොට ඒ වරනැගී මිගෙනගන්නකොට එපා වෙන. නද හැබේ ඒවා ඉගෙනගෙන ස භාසාාවෙන් ලබෙන රසය ලබන කොට එතුකට ගැගන්න ආසායතන හට එතවස්ති බොහ රසවදේ වටි ඇති ඒගේ තම බිධර්මය ූලිකෝ චිත චෛතසිකාද මුලි සංකල්පටි අතිරගන්නකට හරම සංකිරණ පසුව බොහොම පහසුවෙන් ඉස්සරහට තමන් අවබෝධ කරගන්න වැඩපිළිවෙල ලෝකේ තින රසවත්ම වැඩපිළිලතම තමං අවබෝධ කරගන්න වැඩපිළියවෙලා හොඳේ එතතුට අද දවස අවධානයම කරන්න එතකොට චෛතසිකෝල අකුසල රාසිය පිළිබඳ මේ අකුසල රාසිය කොටස්න් තුනකට බෙදෙනවා හරිද ඒක තමයි අකුසල රාසියට අයිති චෛතසික ධර්මයන් දා හතරක් තියනවා ඒකෙන් හතරක් මෝහයෙන් පටන්ගන්න හතරට කියනවා මෝහ සතුස්කය කියලා ලෝබයෙන් පටන්ගන්න තුනට කියනවා ලෝභ ත්‍රිකය කියලා එතකොට දේශයෙන් පටන්ගන්න දෝෂයෙන් පටන්ගන්න හතරට කියෙන දෝෂ චතුස්කය කියලා තව තියෙනවා තිීන මිද්ද සහ විචිකිච්චා කියන තුන. එතකොට ඒකත් ොඩට පැත්තැකින් තිෙ ඉස්සල්ලාම බලමු පලවනීම තියෙනවා මෝහය අහිරිකය අනෝතප්ප උද්දච්ේ කියෙන හතරක් ඔන්න මතකතයාගන්න පහස වන්නඩ මංහිම කියන්නේ මෝහය යම් සිතක යෙදෙනවා නං ඒ වගේම අහිරික යම් හිතක යෙදෙනවා නං අනෝත අපේ යම් හිතක යෙදෙනවා නං ඒ ඊරඟට උද්දච්චය යම් හිතක යෙදෙනවා නං ඒ සිතට සිද්ධ වෙන හදිය කියන්නේ ලුණුදැමොත් ලුණුරසෙනව වගේ. මිරිස් දැම්මොත් මිරිස් රසයෙනව වගේ මෝහය කියන එක යෙදුනොත් යම් හිතක් හැදෙන්ට යෙදෙන අවස්ථාවලදී හිතටඒ සිතේට සිද්ධ වෙන සිද්ධික් තියෙනවා ඒ සිතට ඇත්ත වැහෙනෝ. ඒ යෙදීම නිසාවෙන් මොකද වෙන්නේ ඇත්ත වැහෙනෝ. ඒකතමයි මෝහයේ ලක්ෂණය තමයි ඒ යද ඒ මෝහේ ලක්ෂණය තමයි ඇත්තවාන ගතිය. ඇත්ත වහෙන උදහරණයක් කිවොත් අපි යම් කිසි දැ ඒකට උදාහරණයක් විදිර තියෙන්නේ අ අස්සයින්ට කන්න අඩි පලන්න නොෝග කිය. එතකොට ඇත්ත වැහෙන එක දැම් මේ බලන්ඩ මෝහය කියන එකේ දමං මෙහම කියන්න දැන් අප මේ මුළු සරීරයක් ගත්ත. ඇත්තට මේ සරීරයි කෙස්ලුම් නියදත් සම්මස් නහර ඇ ඇයට ිදුර කියන ඔක්කෝම ඉතා පිළිකුල් දේවල්ද නැ ඉතා පිළිකුල් දේව. එතක මේ පිළිකුල් වස්තුටික ඔක්කෝම එකතු කරලා. හැදිල තියෙනවා මේ සරීරයා. මේශරීරයේ මේ පිළිකුල් ස්ොභාවය හගා අයට වැහිලද නැද්ද. ඒ ඇත්ත තේරෙන්නෙම නෑ. එතකොට හැම්ම අකුසල සිතක් එක්කම පන්න මේ ඇත්ත හෙන ගතිය තියෙනවා දැවඋදදාරනය ගොටත් ද අපිට තේරුම්ගඩ පුලන්ද ඇ තිෙනවා දැන් අපේ ජීවිතය කියන්නේ සිත් පේලියක් අපිට අයිති නැති ඒකට කියනවා නාම පරම්පරාව කියලා ඒ දැන් අපේ අම්ම කිවත් තාර්ථකිවත් ගලාගෙනන්න සිට්ටිකක් ඇතන තියෙනවා නේද ඒ ගලාගෙන එන එක නාම වැඩ පිළියවෙලක් එඇන තියෙනවා ඒවගේ බිදිිබිඳී යන රූප වැඩපිළවෙලත් තියෙනවා මේ නාම රූප දෙක හරියට නිකං දැම්මංහන්නේ දුංහිද ඇල්ල වගේ මේ නික සන්තතියක් කියර කියන අයකට සන්තතියක්න ගැලීමක් දුං හිද ඇල්ල කියන්නේ ගැලීමක් මේ ගැලීම අපිට පේන්නේ එකදිකට තියෙන එකක් වගේ ඇති දම් බලකොට අන්නේ වගේ එතකොට ඇත් ම දුංහිින් දැල්ල කෙළ තියනවා ඒ තියෙන ඇල්ලෙෙන් අපි බැද එනකොට එහෙන තිය හිද කෑල්ල කරංට කෑල කරවුත් මොවද ගැල තින වතුර බෝතලයා දුංගින් දැල්ල කියල තියන්නේ වතුර එතම පේන ස්වභභාවය නමුත් ඒ වතුරහි හැඩය පේන ස්වභාවය එක්තරා රටාවකට තිනද නද ඒ රටාවට හිදකට කියෙන ඒ රටාවට කියනවා පේන සොභහ වැටිෙන දුන්හිද ඇලිකට සැබෑවටම තියන්නේ වතුර. ඒවගේ මේ ලෝකගේ සැබැහෑවටම තියන දේවල් සැබෑවටම තියන දේවල් වැහෙනවා මේ තියන පේන දේවල් හින්දා. එතකොට නුවන තියෙන මිනිස්සුන්ට සැබෑවට තිය සැබෑවටම තේරෙනවා. නමුත් මෝඩකම හින්දමකති වෙන්නේ ද අපිගැන්නේ මෝඩයාට නුව නැත්තූ දාහ එක්ක කතා කරන්න පුුවන් මෝඩයෝ එක්කෙන එක කතා කරන්න බෑගන්නේ ප්‍රහදන්ට බෑ ඒ හිතට පාදින්නේ නැමෝඩයාගේ ජයග්‍රහණය එනෙවෙයේ. ඒහින්ද ඒ වගේ ඇත්තක කතා කරන්නට කියලා වැඩන්න. ඒ මොක දෙයාගේ හිතට එක ආවරණය වෙන. අන්න ඒ ආවරණය වන්න ස්වභාවය හින්ද අපි කියනවා ඔන්නඔය ඇත්ත වහන් කරනවා කියනෙ එක හිදක් කියන එන්නේ ස්වභාවයට කියන. මොහ මෝහයේ එදෙනකොට මොකද වෙන්නේ ඇත්ත සම්පූර්ණයම වෙහිලනවා ඇත්ත අවබෝධ වෙන්නේ නෑ හිතට එහ මෝඩකම යදෙනවායි මොහය හෙදෙනවා කෙනෙකයි. අහිරිකය කියලා කියන්නේ අහිරිකය යම හිතක් එ මිත්‍ර වුණොත් ගැ ගොම කිරවිීදරට ගොම විින්ඳුවක් මිස්රුුණ වගේ කියලා අ හිත හැදෙන්ට හේතුවෙන තැන පාපයට ලැජ්ජහ නැති බව ඊය දෙනවා. ඒ කත්න් ඔය මූලික සිත් අතරගෙන සර්ව අකුසල සාධාරණ සිත් කියල හැම්ම අකුසලයක් එක්කම හැම අකුසලයක් එක්ක මේ හිත යදෙනවා. ඇද තර අප ඉෙදෙන හැටි තොරගණඩුන අප ජීවිතත් එක්ක. හරි දැන් ඒ කිය කියන්නේ පාපයට අකුසලයට ලැජ්ජා නැතිකම. ලැඩ්ජහාාව කියන එක උපදින්නේ ලෝක ධර්ම කියලා කියනන හිරියෝොතත් දෙකට හීරී බාවගන්නේ ලජ්ජහාව එන්නේ නැති ගතියට කියනවා දැව මිශ්‍ර වෙලා හැදෙන්නේරි එතකොට ඒ ගතියට කියනවා ඒ ඒකෘතිය තමයි වෙන් ලැජ්ජහා වහන් කරන ගතිය හැමකුසලයක් එක්කම දැන් පැදිි කරනු වෙලාකට සහරලාටම පහැදිි කර ඇතන දැනුහනම් මේ තෝර ගන්ඩ හැම කකුසලයක් එක්කම මෙදවා කිව දරුවෙකුට තියෙන දැඩිය ආදරයක කියන්නේ කුසලයද අකුසලයත්ද අකුසලයක් හැම අකුසලයක් එක්කම යෙදන ගතියත්තමයි ලැජ්ජාව නැතිකම එය දරුවෙකුට ආදරය කරන එක ලැජ්ජාව නැතිකම ලජ්ජා නැතික මටගේ දරුවෙකුට ආදරය කරන්නේ එද අන්න එනම් අබිධර්ම ගෙන ගන්නවා නම් එහම නිකම් පිළිගණඩ අන්න්නපා සර්වා අකුල්සල සාධාරණ කියලා තින ප්‍රශ්න ඔක්ොම් පටලගන්නහන් පටලගෙන හොඳ ෙහා ගන්ඩුවන සර්වා අකුසල සාධාරණ කියල තියනවා එතකොට එහනම් දර්වයකුට කරන ආදරය අකුසලයා නේද පැදිම අකුසලය එක එහනම් හම ක්සරක්ම ලජ නතික ේදනවන තන ොගත්ති ජනතික ර දැෙන්නේ ඔන්න ඔො විශලේසණ එක ක ගණනත්ද. ම මෙමන්නම් මේ වෙනකන් ජීවිතයේ කොතනක හරි තැනක කවුරුන් හෝ ගැන දැඩිවිශවාසය අත්තියාගෙන ආදරයෙන් ඉතා ආදරයෙන් බලාපොරොත්තු සහගතව හිට අනං ඒ හිටිය හැම කෙනහින් දම රිදු නද නැද්ද ඒ හැම්ම කෙනෙක්ම වෙනස් ව නද නැද වෙනස් වෙමින් ඉන්නවද නැද්ද විටක හොඳයි විට නරකයි නැද වෙනස්ු නෑකිර කෙනෙක් ඉන්නවනන් එයත් සැරන් සර එකක් විදිය ේද ඒ මොන ස්වභාවේද ඒ සංස්කාරයන්ගේ ස්වභාවය සංස්කාරයන් නිබන්ධ බිඳෙන සුළුයි නේද ඒක හිද මං හොන්තට රිදෝගත් අද නැද්ද ඇත්ති වෙනකම් වෙහෙස වෙනකම් රිදුනද නැද්ද. ඉඩ පස්සේ මොකද කරේ? ඉංගුදීලා මිරිස් ගත්ත වගේ අර ඒ වෙන්ුවට වෙන දේවල් ආදේසි කර ගත්තද නැද්ද ගද කට ම ද නට ද ෑස්කරගත් ඒක ද නකට ත ක් ඇති යාලු ලෑස්කගත්ත දරන ැස්තකර ගත්ත හම මාරු කර ගත්තද නැද්ද. ඒ හැම එක්කනුත් හම්බුනාද නැදද. හිදිලි එහම නේද . හිනං හැම එකකිින්ම පීඩා ලැබෝනං තවත් එකක් ලෑස්තිකරගණඩ් ලැජ්හනෙද මොගන්නේ බලාපොරොත්තු තියාගෙන මෙයාමට ඔක්කොම කරලා දේ වගේ හදර ලගි ඒ වගේ හිතරිදන්න ඇතිව වගේ නති ආදරක් කියන්න හමතකට මනතුපරෙකුට හරි දර්ුවෙකුට හරිම කාටහරි මේ නෝක සංස්කාරයන් කෙරෙහි බලාපොරොතු තියාගෙන පිළිසරනක් ඇති කරගන්නේ මේ වෙන කං වෙච්ච දවල් පිළිබඳ ලැජ්ජාව නැතිහිද. දැන් තේරුණාද එහෙනම් ඒ හිතේ මං අන මෙෙන මෙ එකක්. ඔය සංස්කාරයන්ගේ තිය කැඩෙන බිඳෙන ස්ුරූපය දන්න අයට උපදිනවා මේ මේ ආදරය උපදිනෝ. ඒ උපදිුණ හම යට ලැජ්ජාවක් ඇතිගෙනවා. මම මම තවත් මට ා නේද තවත් මම මේ ලෝකයේ තියෙන නද මට හොඳින් කතා කරන හොඳින් හිනාාවෙන හොඳින් ලාඟට වෙලා ඉඩහදනය ගැන තාමත් මම විශ්වාසේතියයාගෙන ඉස්සරහටරයන් හදන මගේ 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 කර ඉස හටරයින් න ලැජ්ජාහි ලැජ්ජාව යෙදෙන් නෑ තන තේරනාාද. ලැජාව දැන්තේරෙන වද ලැජාව යදෑ කියනමකති කියලා අනබල ලෝකත් එෙක් ඉස්සලකව මෝහයඇත් දදිලද නැ. මොකක්ද සංස්කාරයේ බිලිබිඳී යන්න ස්වරූපය පිළිබඳ නොදන්න ඒ දෙක එකතුන් හම හොද සෙල්ලම න හැම හිතාක්ක් හැම කුසලක්ක් මොහ දෙනක හඳ මහය ඒ දෙකම යදිලා මැතන හොදර ේරුම් ගන්්ඩෝන හරිද ඒ දෙකම යෙදුන හම සිද්ධවෙච්ච හැදිච්ච හෝදදේ රසේ හොඳ අකුසල හොද්දක් හැදෙන්නේ එක පැත්තකි මෝඩක මයි අනිත් පැත්තේ ් ැතිකම එකට ඇදිලාග දැ තරෙන තේරුණාද නේද ඒනම් තේරෙනෝද අපිධර්මය තේරුම් ගැනීමෙන් අනමට ම ලජාහැතිම තේරෙන මට මට ලැජ්ජනැති තැන්තෙරෙනවා නැත්තැන් අප යෝක හොයා ගන්න මේ හොයාගඩුනියයි සරවාක්ුසල සාධාරණ චෛතසිකයක් ගැන කතා කරන්න ගිහිල්ලා නේද එතකොට අපිට ගවේශනය කරඩ එ එකයි මංකිවේ ගවේශනය කරන්න හොඳට හොයන්ට හොයනකොට ගේ ක්‍රියාකාරිතයග මේකට රසයි කියන්නේ එකයි මේ අිධර්මයගෙන ගැනීම ොහොම රසවත් ඒක තමන්ගේ ජීවිතට එකතු කරගෙනගෙන ගත්තත් කරුණ හොය හෝ ඩගිය තරීම නී රසයි කරුණු විතරක් එකතු කරන්නගත් බොෝම නී රසයි එහෙම නැතුව තමන්ගේ ජීවිතයේ ක්‍රියාකාරිත්තය මේ දේශ නාවති අපිධර්ම දේශනාවේ ය ගැමුුරින් මෙ කිරීම දැන් අපි ෝක ඔක ඔකමො කිය යන නමුත් දැන් අදත්වන තේරන ඒගම ලාගත් ය අනිත මෙහමයි දැ ඔකට උදාහරණෙකුත් තියෙනවා. ඌරාට අසූචය මෙන් කියලා. මිනිස්සුන්ට පිළිකුල දැවුණාට ඌරට අසූචය පිළිකුල දැනමන. අ උදහරන එකක මත දයගත්තම හරි පහස ූරාට අසූචය හරි මේ අහිරිකය කියන කැතිය කියෙනට මොක දෙන්නේ ලැජ්ජාව පිළිකුල ඇතිවෙන්නේ. නෑ අපි ෝක අර්ථදක්වගෙන ඉන්නේ සාමානජීවිතයේදී වැරදි කරනය ගැයි. කාමේවර්දවා හැසිරේන කෙනෙකින් වනම් රටේ තුටේ කිසි ඒ ගානක් නැතුව ඒ ඒවා නිකන් දැනි දැනීම නිත්තායි දන්නව කියලා දැනි ැනීම පර්තට යනකොට අපි කියන අන්නරයට ලැච්ජානයන්න අන්න රුන්දට ඩැජ්ජාන ද මච්චර වැරදි කරලත් මේ යන හැටි නිකන් කිසි දැන වගේ අපි ඇතනි නැත්තුවා අඒක ප්‍රශ්න ඒක ලැජ්ා ඇතිකම පැදිලියම. අපි එතනි නැත්තුවා ලෝක සම්මත ඒ කරන වැරදි ගැන විතරයි අපි මේක දැම්මේ. නමුත් නිවන්දකීම සඳහා තියෙන අකුසල් කියන හැම එකම ලජ්ජා නැති බව තියෙනවා අය. එනම් මටත්යම් ලැජ්ජහවන්න නැතිකමක් තියනෙන අපෝක දැම සම්ූර්ය මර අ සබ්‍ය පැත්තර ත ලජ්ජා ැකම කියදන්නේ න අහහිරිකය කියන්නේ අකුසලයෙහි ලජ්ජා නැති බ. හැම අකුසලයක් එක්කම එක තිය. ඒවගේීම තමයි යනු තත්පය කියන්නේ. පානට යන පළගැටියා පහන පැත්තට යනකොට. ගැටියට කසීම ගානක්නෑ බලාගින් අපිට ඇග හිරිවැටිනවා නද අ දැන්කාලි කල ව දහරනකුත් ඇඳුම් හයියේ මෝට සයිකලය පැදගෙන න පිරිිනම දක්කාම අපිට ඔක්කොම ඇඟ හිරිවටිනවා නමුත් ඒලමයට ගානක් ව එකට කියන බය නැති කරම කියලා. අන්න ඒ වගේ පාපයට හැම්ම අකුසලයක් එක්කම තියෙනවා ඒ හිතේම තියෙනවා බය නැතිකමක් අකුසලයට බයි නැතිකක් අරු දහරණමගන්න දරුවන්ට ආදරය කරන්න බය වෙන්ඩ ඕනද දරුවට ආදරය කිරීම කියනෙක් අකුසලය ද නැද එ එ තිනල් බය නැතිකමක් ඒ බයි වෙන්්ඩෝන බය උපදින් ඩෝනේ හැබැයි එක පාටමං හම දරුවට දරුවට ආදරය කරන්න බයිෙන්ෝ පිසු මොකල බවෙන ගෙන ඕකස්ේ මොහයේ දීීමත න රෙන්න අයි බ මොහ දග එක තිරද ඇයි දරුවන්ට ආදරය කරන්න බය වඩවන දැඩි ආදරයත් එ මොනද වෙන්නේ ඔ ඒගේ තමයි ප්‍රාණගාත අදත්තාධාන කාමිත්‍යචාර මමුසාවාද පිසුනාවාච පරසාවාච සම්ප්‍රප්පලපාදී කර්ම පතයන් සිද්ධුවෙන්ට හේතුවිෙනද නැද්ද අකුසල් ඒ වගේ තමයි අකුසල සිත ඇත්තන් ලෝභ සිත ඔය ආදරයත් එක්ක තරහත් එක්ක මේවත් එක්ක හිතේ උපදින හැලෙන ගැටින ගතිය. මරණසන්න මොහොතේදී නද ති සිතට බලපෑගොත් දනිකං හිතන්ට ගෙදරකට කොටු වෙන ක දසි යම් කිසි වෙලාවක නැතම්මාව අල්ගෙන ගිලා ම්මරකට කොට කලතිනක න න කොච්චර පාලුවත් දනේද නිකමට හිතන් කොච්චර අවශ්‍යතාවයක් දැනේද කවර දැද කුම්පැතිදන වසන වෙල ලෙ ස්පිරි ය ද න්ද වෙච්ච අවස්ථාතිනද ෙර කංකහම ඒ ගතරන්න දෝතර හත්ත යක ටික ික්ක අන්ත හොඳ වේ නැද. දොස්තර මහත්තයකක් මොකද මොකටද ටිකට් කපයිද කියලා න බලාගදල අන්තිමටක අදත් කැපි වෙන කියලා මොද ඉන්ඩ බැරිකම එක තැනක ඉන්ඩ ඇත්තට මො ිප පි සතු ම හර මොක් කරක් හිද ඉඩ බරිරක්ම ඇත ද දෙක මතින වැියන්තියන්න? ඇයිදන්න ගෙදර න්තින ුණාව හර කට්ඇත් එක් හැපි හැපි නිදහසේ ඉන්ඩ සම්පූර්ණයම ගෙදරෙන් අයිගෙන කාලය අාවත්ේෙම එනවද නැදද දැන් තේරෙනවා අය කවදාකොත්මට යන්ට හැබෙන්නේ නෑකර තේරෙන සතිකක් කෙනවා මරනාසන්න කාල දැඩ්ටි ලෝබයක් ඇතිනෙනවා ගෙදර ගැන ආදරය කරනණය ගැන දැඩ දරයක් ඇතින දැඟව තියනෙ දෙගුණ තෙගුණ වෙලා එන්න ගිටු ඇද මේක අවත්්‍ය එෙ මොකද වෙන්න තදිින් අවුත්්‍යයෙ මොද වෙන්න සමට ගෙදර ගැරණියක් හ ගෙතර ඉන්න බැල්ලිගේ බඩේ ගෙම්බෙක් ප්‍රේතයෙක් භූතයෙක් බහනකද නැද මේකොට හේතු මොකක්ද ලෝබ මේක මේකත්තෙක් ඇති වෙච්ච මේ අකුසලය කියන එක හැම අකුසලයක් මකොට හේතුවෙනවා ඒවාගේ වඩ පුළුවන් එනම් මගේ හිතේ මේ මැරෙනකොට දලයන්ට තියෙන දේවල් ගැන ඊනඟට මගේහිත මට අයිතිකර ගන්ඩ බැරි සංස්කාරයන් පිළිබඳව මගේ හිතේ දැඩි ලෝබයක් ඇතිවෙනකොට දැඩි ප්‍රේමයක් ඇතිව කොට දේශයක් ඇතිවෙනකොට ගැටීමක් ඇතිවෙනොට මට තේරෙන්ඩෝනේ භයානක දෙයක් වුණා බයවෙන්නඩ ෝඕනේ මේක උපදිනවා මේ කුපදිනවා ආනගේ බයතිබ්බොත් තමයි කෙනෙක් නිවන පැත්ට තල්ු වෙන්නන්නේ නැත්තන් තල්ලු වෙන්නේ. නෑ එහිරං දරුවකුට ආදරය උපදිනකොට බයතියෙන්ට ඕනුද නැත්ත. ඉස්සලන්නට ඔන්නෑක දැන්තිනොත් කියන තෙවුන කරලා. අන්න එයි ඉස්සෙල්ලා ඕන් නෑ කියලම සිත්්තිපදුනාා ඒ පදුන මොකක්කින්දද. පළවෙනි අකුසල චෛතසික යෙදිච්චහින්ද මොකක්ද මෝහද. දැන් මේ කතවත්තයක මුදුන ඇත්තනේනං කියලා ඇත්ත තේරුණා. දැන්ඒ යෙදන නෑඒ හිද කියන අදරයෙකුට ආදරයක රදි බයපතිින්ටන කියලා ඇ නමුත් දැන්හොම කියන. ඇත්තට ආසරයක් ආදරී බුදුන ෙලාවේ අර්ක මොකද වෙන්නේ. වහෙන. හරි ආයසරක් එකක ව ති මේ කොද මේ ිශ්‍රරලලා හැතන දෙවල් හිද. හම හිතක මේ යෙදෙන හිදා. ඇති ඔන්නහම විශේෂණය කරගන්න. මේ විදිහට මගේ සිතුවිලි මගේ සිත් උපදන්ට හේතුවෙන චෛතසිකයන් මේවා මේවා යදීමෙන් හරිරණිය අර කියන්න මොනෝද. අම්මල කියන්නේ හොදී හදන්්ඩ් එක කෑම හදන්ඩ මොනෝ දෙපර කියන්නේ. මිශ්‍ර කරන දේවල්ටිගේ ලයිස්තුූරකිනවා. නෑන මිත්‍ර කරන විදිහට හදන විදිහට කියනවා ක්‍රමයක් නේ දෙකර මොනෝද රෙසිපිය එකක් කියන . එතකොට අන්න ඒ හිත්තුපදින රැසිපියක තමයි ජාතිතටික එතකොට සිත්තුපදින සිතුපදින්නට මෙන්න මේටික එක තුවෙලා තමයි මේ සිතතුපදින්න මෙන්න ටික තුවෙලා තමයි මේ සිතුපදින්න මේටි එක තුවෙලා තමයි මේ සිතුපතිදින්න ඕය ටික දන ගත්තොත්. පොඩිකම් පොඩි ගතිය පුුත්තියනවතන ඇතනද පොඩි ගතියක් තියෙන අපි දන්නවා. මේටකතු තමයි මේ හිතපදන්නේ ටික තර කරු ගැද මේේ ඒකන කොචර පොච්චර වටන යද බන්නුක අපි ගැනන්නේ න අපේ ඔපදින සිද් ගැන එතකට බලන්ට වන්න කෙනෙක්ගේ ගැනත් මේ අපි තේරුම් ගන්න කොට හවලා මේ ඔය වගේ දඟලන්නේ එතන මෝහයේ දිලන නේද එයාට තේරුම් කරන්න බැරිඒකන එතන අහිරිකයනේ එතන නොතප ෙන මයික මේක බාසාාවක් කියලා භාසාාවකිගෙන ගන්නවා කියලාකි වේකයි. හරි ඟට මේකට එතකට අපි තේරුම් ගත්තමකදද අහිරිකය අනෝතත් පේරකිවේ පහනට යන පනගැටිය වගේ කියලා. ඊළඟට හැම අකුසලයක් එක්කමපදුව පිවන්නේ හරිටට වාහනයක් ගැතනෝවගේ හයිියෙන් ජදති හැම එකක් එක්කම උපදින උද්දච්චය කියන නොසන්සුන්ම හිත සංසුම්භාවය හිත ඔය ආදරය ක්‍රෝධය වෛරය හැ අකුසලයක් එක්කම මේ හතර සරුව අකුස්සල සාධාරණ චෛතසිික මේ හැමයි එකක්ෙම උපදිනවා ඔන්නො එ කියන හිතන සංසුන්ගෙනවා හිතේ සසුම්භාව නැති වෙන බලන්ඩ ඔුද නැද කියලා න ආදරකන ද කිින්ද ෝන කෙ හිතනක දැනෙතු අපි ුපුරා නවා කිය කියලාතිෙනවා දැම්මොක දය කරන්නේ දාර්ච්්‍යම් මාරිසි හරික් වූසියට යනවා ආයසාාලට ඉල්ල බලන්නවා ආයයනවා ආයසාල්ට ඇනැත කෝ දාම නෑනි කෙර කෝල් කරල බලන්නවා ක දැක් සංසුන්ද නොසන්සුන්ද නොසන්සුන්. නේද හැම්ම අකුසලයක් එකම නොසසුන්කම ඇති වෙන හිතර බලන්ඩ තමන් කැමතියක් ලැබෙන්ඩෝන්න මෙන්න ර තිද තමන් අකමැති දෙයක් ිට්ටෝටන ක තේෙනනකොට. හැම්ම වෙලේම මේ හිතේ ඇතිවෙන නොසංසුංකම මගෙන් අවසරයක් ඇතුූ ඇැතිවෙන්නේ. නද හැම්ම අකුසලයක් එක්ම නොසංසුම්භාව තියෙන ඒකයි අකුසල සමාධිය හැදන්නේ නැත්තඒ එකයි. නද. අකුසර සමාධියයක් වෙන්නේ නැතේ ඇතන් අකුසල සිතකින් සමාධිමත් වෙන්ට පුුවණනික් නෙකුට අකුසල සිතකින් සමාධිය හදෙන් නැත්තේ ඒ ඒක හැම්බෙලේම සංසුංකමත් සහිතවම උපදින හින්දා. ඒක සර්ව අකුසල සාධාරණ නොවනනානං උද්දච්චය අපිට අකුසලින් සමාධපද වන්න තිබා. ඇන සංසුංකම යෙදෙන්නන. න ඒ සසුන්කම යදෙන් නැති ඒ ඔහොයාගන්න ඒවයි සමාධිය හදන්න තිබ්බා. එහෙනම්? ඔය හතර දැන් මතකද න පරවෙින් දැන් අපි හතර කතා ක්‍රමවාද මෝහය අහිරිකය අනෝතප්ය උද්දච්චේ. කින් හිරියෝතප්කය ධර්මතා නද ලෝකදධර්ම ක කියලක කියනවා ැන් ඒදක තේරුණානේද හොඳට දැන් හරිකය නෝතප්පය නො දකට ප්‍රතිවුරුද්ද අකුසල් හිරියොතපවලට ඇතුකටව ෙදෙන හැටි දැන් තේරුණා ග ත පස්ර තව ද සිද්්‍යනහම කතාකරදුව ගොඩ කතා කරන්න දෙෙසර තුන්සර ආය කතා කරනවා මතහෙටින්නේ අයි දැම මේ උඩින් උඩිින් අපිේ ඉසල ඉස්සල සාරන්සේ වගේ රාමුවක් හදාගන්නවා ඒ රාමේ තින තැන්ටිකාආයරගෙන් අප ආසර තාර්ත් හට කතා කරන්න ටක රස ආතවට්ටිගේ හට කතා කරන්න අන්තිමට අපිමකද වන සමස්තයක් වසේ යම අපේ හිතේ වැල එහෙමන තුමන්ක් කොනකි දන් න යටටමිදං ගණ්ඩ ගගයානන්හෙම තමයි මේක සංකීණ එන්නේ ඒකයි මං කියන්නේ ඇහෙන ඔක අද අදනං මේ වැඩසටහට සම්බන්ධ වනේ අද ඉදාම් පටන් ගත්තත් මේ ඇත්තැන්ට ඉස්සරට අර යන්න්න පුළුවන් හ ඒ මොකද අපි මේක යන්න බොහොම හිමින් ආය එතින් පටන් අරගෙන යන්න පුළන් ය මුල ටි හැමදාම සාරාස වය ගෙන ගතටක් ම කියනවා මේ වෙනකොට ඉගෙනගත්ත ටික සාරාංස වසයෙන් කියන හින්දා එතනි දම් යන්න පුළුවංකම තියෙනවා. හොඳයි ඉඟට කියවා මේ කියන දැ ඔය හතරට කියෙන මොහහ චතුස්කය සර්වකුසල චාධාරණ සෛත ඉළඟට එනවා ලෝබය දිිට්්‍යිය මානයනතුට ලෝබය දිට්්‍යිය මානය කියෙන තුනට එනකොට ඒතුනට කියනවා ලෝබ ත්‍රිකය කියලා ඒතුන්ටන ලෝභ ත්‍රිකය කියලා තුනයි එඇතකොට ලෝබය ගැන ලෝබය කියලා කියන්න පින්නත්න මොකාහරි අරමුණක් කාපුහාම අපිට හිතරෙනව මුණ අරමුණ ඒ අරමුණේ ඇලෙන ගතිර කෙන ලෝබය කෙනා ඔන්න තු ලෝබය අර්ථ දක්වනවා මොකද ඒ අරමුණෙහි ඇලෙන ස්වභාවය. ඒ අරමුණෙහි ඇලෙන්න ස්වභාවය. ඒගනත් උදාහරණ ඇතිනවර ස්සල්ලයෝ වගේම ඒ උදාහරණය තමයි වස්ත්‍රයේෙහි දැලි තෙල් වැටුන් හම දැලි ෙල කියල කියැන් කලුපාට තෙල් වගේ තියන ති ඒ ඇඳ මොකට වැටනු මොකද. ඒහෙම ල එතකොට මේ හිත යම්කිසි සමහර අරමුණු කෙරෙහි වස්තයට දැලි තෙල් වැටනා ගලවන්න. අන්න ඒක අපේ සිතේ හිතත් එක්ක උපදින්න චෛතසික ධර්මයක්. මේක සර්ෝ අකුසල සාධාරණ ද නෑ. හැම එකව ෑ සමහර අරමුණු කෙරෙහි අපිට මේක යෙදෙනවා. ඇය සමහට දරුවන් කෙ ස ආහාර සමහරට තවත් නොයි ඒෙකුත් දේවල් කෙරෙහි යෙදෙනවා. අන්න ඒ යෙදුනහම කොහොමද වස්ත්‍රෙහි දැළි තෙන වගේ. දැන් ඇයිවන්ගේ උදාහරණයක් එක්ක දැ මේ කියලා තියෙන්නේ. මේක තේරුන් අරගෙන යනකොට අපිට, මතක් වඩුව නෑ දැලිතෙල ගලවන්ට බෑ වගේ මගේ හිත අහවල් හදෙන් ගලවන්ට බෑ ගලවන්ට හැතුුවර ගලන් බෑ ලවන්ට හැතුර ලවන්ට බැ න් වස්ත්‍රයේ දැලිතෙක්වා කොහොමට කර මෙහෙම දැන් අර අල් ඕල තියෙන ස්ටිකර එකක් වගේක් අපිට කොහොමරි කරලා ගලවට ො ික් ටික හොඳර අපි ටිකර කලනවා ලෝබේ ඒ වගෙන වෙයි එකන්නේ මුද්දරයක් ඇලනොවා වගේ ඇලන එකක් නේ ලෝබය කියලකන්නේ වස්ත්‍රෙහි දැරි තරෙන ොහොමද කාන්දු වෙලා බැහැලම ඇතියෙන්නේ න හැම නූල් පොටකටම බැහැල තියෙන්නේ ලේසි නෑ එක ගලවන්නට ඒ අයින් කරන්න අන්න ඒ වගේ තමයි මේ ලෝබ සිත් උපතිනකොටේ ලෝබ ලෝබයට ගෝචරවෙච්ච ආරම්මනය මේ හිත කිදා බැහල ඇරිලා ඔකට කියනව දිමවපියෝ කියනවා දරූ කෙරහිතින සෙනනිහස මොක්ොග කියලද. ඇට ඇට මිදුලු දක්වාම කින්දාාබැහැප එකක් කියලා කියෙනවා. හිති ඒකතම ඉතින් සසර යිති යන කාලෙකට එල දෙනක් වෙලා ඇට ඇට මිදුරු දක්වාම නද වහු පැටි අදිහාට නද කාල්හයක් සුනක දේනුවක් වෙලා නද බලන්ඩයේ සනිහස කියන අපිය එක රසට කතා කරනවා. නමුත් සංසාර දෝසය සුනක දේනුව ඉන්නවා න මම දන්න ග නඟති මම දැක්කයියගේ දර්ශනයකුත් මේ කාල ඇවිල්ල වමනි කරනවා කාල ඇවිල්ලා එයා කැමති කෑම කාල ඇවිල්ලා පැටව විසර හටවිල්ලා වමනි කරනවා අ සත්තුන්ට ගණ්ඩ එතකට මන්න තරන්න ගැඹූරු ලෝබයක් නද ලෝබයක් තියෙනවා තිරිසන් සත එක් කියලා කියන්නේ ඒ සත්තුන්ට හොන්ඳනාක තියනෙනවා අඩුවයිේ ඒ තුළ තියන එයා දන්නේ නැති එයා දන්න නැති ගැලීමක් එතන තින යා දන්න නැති හට ගැනීමක් උත්පාදනයක් තියෙනවාඇ ප්‍රශ්නතියෙන් ඒක නෙවේ එයාටන චූටි මනසක් හම්බුුණේ ඇ එයට බුද්ධහගම හම්බුුණේ නෑ හම්බුනත් එයාටක තේරුම් ගඩ බෑ මට එහෙම නෙවේ ංහමදා මේ යනුම් පදයෙන් චූටි ඇනිල්ලක් අන්නෝ කට්ටියයට මට එහෙම නෙවයි හැබැයි මගේ ලක්ෂනත් ඒක වන ත්තෙම ැහිනහින න්න ප්‍රශ්යන මත්තම හැන හිට මැර නැත. ඇද මරණයඇත්තෙක් මොකද වෙන්න. ඔක්කම දාලයන්ට වන එ දායන් ඉස්සල්ලා බුදුහාදුර දේශනකර මොක දර අතට ගත්ත පන්දම පල්ලෙ හට පිච්චිගෙන පිච්චිගෙන නෙද්දී අත පිච්චන් ිසල් අතා හරට කියලා ති කමන්නන්නේ අල්ලං හිටිය ද. ඇතම අත හොඳලට පිච්ුන් එකට මැරණ කාලායාාවෙන නත් අද හැදයද කියලා කියන්න බෑ එහමුණොත් අනතුරක් එක අභාග්‍යයක්. බැඳීම ඇැතිවුණා කියලා වැඩි කරට බැරිවෙන්න යුතුකටි කරඩ බැරිවෙන්නේ නෑ බැඳීමත් එක්ක වෙන්න අප ඔක්කොම් පටලගන්න. ඔක්කොම අමාරු වැටනවා තමන් දැවෙනවා පිච්චන හිති ඒ හැබිලේව දැනෙන්ටවුනේ මේ ගලන් ගාම ගලන් බොෝමමාරු ම පට මද හිතුවත්ම බැඳීම මයි කරන කියලා මේ වෙලාව හිතෙනවා අයින් කරන්ඩවු තමයි කියලා හිනට හිතට කරට බෑන්න හැබලේව දැනන්ඩවන වස්ත්‍රයහි අපි අබිධර්මය නකට හරි අිධර්මය එකගගන්න ගැබුර ධර්ම ක කියලාක කියන්නේ මොක වතුර හැ ගැඹුර ඉන්වාගෙන එකක්ක කොහේ ගැඹුරදමේ හොයන්නේ අිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය නම් ඒ ැඹුර කොහය ගැඹුරද සිතේ නේද අපේ තුළ තියෙන ගැඹුරුම තැන ස්පර්ශය කරන එකක් තමයි එං අභිධර්මය කලකන්න ලැස්ෙන්ට කරට එහම් අපිට ගැඹරින්ම දැනෙන්ඩෝනෑ ඇතිවු ලෝබය කිය එක න වස්ත්‍රහි දැලිතල වගේ ගිල්ල හිරලා හිරවෙලා තියන්නේද ඒ අසර බැහල තියන්නේ කිදා බැහලතියන්නේ එතකොට බලන්ට ඒකත් එක්ක මට තේරෙනවා අපේ ගෙදර ඉන්න කෙනෙක අපේ ගෙදරන්න සමහරලාට දරුවන් හිත්තවල හම අනවශ්‍ය ධදරයක ුතු හනවා අඩිය පොළොව හැන්ද ගලෙන දැන් නවත්තඩ නොක සාධාරණව පුළුවන්කත්දය කියන්නේ න දෙහෙනම් ඒක කරන්ඩ ගියප මොකද වෙන්න අන්තිමට ලොකු පැටලේ ල්ලක්ෙන කරන්්ඩොනොමොකක්ද ක්‍රමාණුකූලව ඒක අඩුවෙන විදිහේ වැඩපිරියවෙලක් හදනවා අභිධර්මය දන්න කෙනා දන්ව මේ අයිකරන්න පුළුවන් කියලා නේද අයිකරන්නට පුළුවන් කියලාදන්න ඕනම අකුසලයකට අනිත් පැත්තට වැඩ කරන අකුසලේ යාට කරන කුසලයා යෙනවා කියලා දන්න ඒ නම් මකද කරන්න එයාට ඒ වැඩපිළිවෙල හිමී සැර සකස් කරලා දෙවා ඒ කවද ඔොලූ තියන අයයට පුළුවන් එක ගල ගන්නඩ න නි කරගන්න පුල මොක බැරිදේ කරට බෑකයි අන්තතිමට මේ මයි හරි රසරන වෙලා නදෙක පැත්තිකින් දෙමපියෝ එක පැත්තිකින් අර මෙ මේහි කරල මේ කලකදනන්න ලඟගන්න කියෙනවා නිතර දකින්න කුගුල වගේ කර්මල සුද කියනවන එතකොට දැන් අර අපි ඇත්තරම නරකෙනක් එක්කම නොහරි ගැනලුව ඇතිකරගන් තිෙනවා කියලා මෙතනින් මොව තද කරන්තරන් තකරන්නට ගෙදරන්නට ගොඩා කාදර විිලමය. නමුත් මෙයාට බයිනලා ඒකවැඒක කරන්න 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 කරන්නට ලඟ නැති නාාරයා ඒ පැත්තර වෙන. හැබැයි හොන්දටම දන්නව අතුතික කියන්ද බැරි වෙලා ද සිදල හරකිල වැටනද එතනිද යටටවෙන්න මහපායක ජීවිතයග වන වගේ. න ලොකු අපායක් හැද ඇැයියට අනිවවාරයෙන් මේ පොිකාර හිටිය කට්ටිගේ හේතාවේ ඕනේ ද මිකා පහ ද. එතන කවදක්ව රන්නෙත්න ලසිකට ලේසිකට ඒ වගේ දේවල් සාර්ථක වෙන්නේ නැත්තේ ඔන්න ඇතත්යන් හුඟාක්වෙලාට අපි කළ යුතුදේමකක්ද ඒ වගේ තැන්ගෝදි මේ හිත්තව තියෙන ස්වභාවය දන්න අය ප්‍රයෝගිකව ලෝබේ තත්ත් මේකයි ඒක දැලිතලෙහි අස්ත්‍රේෙහි දැලිතල වගේ ඒක නිකං හිතච ගමන් ගලවඩ පුන එක නෙවෙයි එහෙනම් මේක ගලවන්ඩ කුසල් වර්තනය කරන්න හිමින්සරේ සම්බන්ධෙන්ට තියන අවස්ථා පැත්ඒ පැත්තෙන් අඩු කරලා මේ පැත්තෙන් තවත් ආකර්ශනීය දෙවල් එකතු කරලා ඇති කරන්න පුලංක්‍රමය තිේද අප ඔක්කොම් පටලගන්නන්නේ අපේ හිතේ ගැම්පුර දන්නේ නැති සි අපේ සහ අනුන්ගේ සිත්තවල ගැම්ඹුර දන්නේ නැතිහින්දා හරි ඊනගේක තමයි දිට්ටිය දැි කතා කර ලෝබය ලෝබත්‍රිකයේ දෙවනියක දිට්ටිය. දිට්ටිය කියන්නේ හරිම තමයි එරුම් ග්ඩ මෝනදේ ටික්කමාරුව මේ සංකල් පහදා ගණන්න හොඳට මේක සාමාන්‍යත් සාමානය උදදාහර ැරගෙනැි වදහනගමු ජලය අපි කියන මුවරංචුව ඈත වතුර කියලා හිතනවා කියලා මිරිගෝ දැක්ලා. එගේ නැති දෙයක් තියන විදිහට පේන ස්වභාවය. අපිට නැති දෙයක් තියෙන විදිහර පේෙන නැත්තන් ඒකන්නේ ඒ තියෙන දැක්ම හින්දා යාට ඇත්ත වැහිලෑන ඒක වැහින්නේ වැරදි දෘෂ්ටිය හින්දා. හරි මේ වැරදි දෘෂ්ටිය කියන එක ගැන අපි මෙහෙම කතා කරන්න පුළුවන් අපි හිතමුකෝ දැන්ම මෙහෙම කියන්නම් මිරිගුවේහි ජය මිරිගුවගේ පෙනවගේ දැන් මම් හෙමකැනම් අන්දෙක්කින්නවා. අන්ද තැනැත්තාට එයා ජාති අන්දයක් කැන උපතින්ම අන්දයි. එතකොට මේ උපතින්ම අන්ද කෙනා කකුලක් කොරයි ඇදට අඩි යන්නේ කරෙ දන්න. එයා දන්නවද එයා ඇදට යන්න කියලා. ඇයි. එය කවදක්ත් කෙලින් ඇවිදින කෙනෙක්ක දැකලා න ඇති යාහිතන් ඔක්ොම ලැවිදිනකොට මේ දැන විදිහත ොම විදි මයි කියෙලා හැබැගේ ඇස් දෙක කවදහරි හොඳකරොත් එදාටය බලනෝ මමයි කකු ලැදැ අර අනි තොක්කව කකුල් කෙලින්තිෙනම් එදයින් පසේ තම යාම කහදාගඩ කොත් සහ කරන්න අපි දන්නේ නැහැ අපේ සිතයෙන වැරදි හඟක්කේවා වැරදිකයන්ට දන්නේ නැත්තන් ඒ ඒකට හේතුව තමයි රදි දැක්ම කියලා කියනවා ඒකනයට නිවැරදි දැක්ම ඉපදිලා නෑ ඒහින්ද ඈත දකින මිරිගුවට එයා හිතන්නේ වතුර කියලා ඒමිට පස්සේ දනෝ ද මාගේ දේවල් කිය කිව් ගම එතන ෙදිලා තියන්නේ දිට්ටියා මාගේ දේවල් කියලා කිව්ව ගමක් මගේ දේවල් කියලා අයිතිකරගන්න මේ ලෝකයේ සංස්කාරය අපිට අයිතිකරගන්න පුලන්කම නෑ එතකොට එතන ඉෙදිලා තියන්නේ පැහැදිලිවම වැරදි දෘෂ්ටිය ඒ වැරදි දෘෂ්ටිය හින්දා ඒක කියෙන දක්ම දැන් අපි මෙම කෙනක දැක්ම එකක් කෙනගේ කෙක්නට ඇතිවෙන්නේ වැරදි එක දැක්මවාැ කෙනෙක් ගන්න පුද්ගල නාමයක් කිව්වගමං එකනට කෙනට ඇතිවන්න එක සිත් මද කාගයට නක් කිවගම එකනට ති එක සිත් ඒ එකනට එකක්සි ඇවන්න අන්නහරි ඒ ඒ කෙනාග තිෙන දැක්ම ඒක හැදුනේ ඒ අතිතය දන්න දෙවල් එෙන එක්ගේ හොඳම දැක් අහලාතියන හොඳ ගැනම විස්තර දන්න කෙනට ඔන්න ඒගේ යග හොද විදග නම කියනකට හොඳ හිතත් පහල් වෙනවා නර්ක ගැන හිතර කෙනට නර්ක හිතප පහ වන ඇතිඒ වගේ හර වැරදි දෘෂ්ටියය හින්දා වැරදි සිතුවිල කොපදිනවා. එතකොට ඒ දෘෂ්ටිය රජුර ගණ්ඩ බලන්ඩ ස්සල කාරණ දැන ග්ඩුනෑ ඉට පසේව ධහරණය කර ගණඩු නෑ ඉට පසේවා පිවෙට දහරනය වන මතකතියා ගණ්ඩුන. ඊට පස්සේ ඒක විශස්ලේෂණය කර්ඩෝනෑ නද විශලේෂණය කර පුහාමතමයි මේ දෘෂ්ටිය අයිමනිතිව ගැන බොහෝ දේවල් යම්කාරණ අපි මූලික සංකල්පටික වරද්දගන්න නැතුව චෛතසික ධර්මයන් ගැන මූලික සංකල්පටි හගණ්ඩෝන. හදාගතර පසේ මේ හෝන්තයටට අර්ථදක්වල කතාගරයි. ඕන තැනක ගිහිල්ලා ිට්ටිය කියන්ඩ මේ එකය කියල කතා කරන පුරුවම. සංකල්පය හදාගණ්ඩුවනෑ ඒ සංකල්පය අදා ගත්ත සංකල්පය තමන්ගේ සිතෙන් උපදිනකොට මොකොද කරඩ න උපදින බව දැනගණඩ ඕනෑ මේ මේක මංකි මේ භාෂාවක් කියලා භාසාවකි කෙන ගන්න වගේ කියලා එතකොට අපි භාසාාවකින් වෙනදා එක බාසාාව අපි 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 තුම අපි පෙට්ටියක් දක්හම පෙට්ටිය කියලා කියන ඇත් මේකට අපි බොක්ස් කියලව ගන්නනවාකාටහරදි කරපු දැන් ඊට පස්සේ සමහට කාලයක් එක භාවිතා කරනං යායට තැන්ගෙන්නේ ඒ පෙටියක් දක්කි එද්දී බොක්ස් කියලා අදහසක්මිසක්කා පෙට්ටිය කියලා නෙවේ අරපිම අපි න්ද ඉග්‍රී බාසාාවහර මහර භසාාව කරගන්න ො කියෙන ටි කාලයක් යනකොට ඉංග්‍රීසින් හිතන්ට පටන්ගන්න හිතෙන්ට පටන්ගන්නවා ඉංග්‍රිසින් නද ඒ භාසාාවෙන් හිතෙන්ට පටන්ගන්න. අන්න ඒ වගේම අිධර්ම භාසාාවතමයි අපි මේ ඒ කෙනගන්න අපි මේ එක එක ින් ැති දෙව දන් අර පොඩියය හනු අම මේ මකද ඕක බෝලයක් අම මේ මකද මේ බැට්ටක් මේක මකක්ද මේ එදා ඉදයා ඒක ඒකට භාවිතා කරන්න ඒක නද හැබැයිද අමද කියලා ආයහනුව පොඩිය එකත් එකගේ භාසාාවයි ගෙන ගන්නඔය භාවිතයි ඒවාගේ අපි ච්චර කල් නොකරපු වැඩක් කරන්න යන්නේ හිත්ත ලොපදන සිතුවලිෙන් කරගෙනවට නන්දාගන්නම මේක තමයි දිට්ිය මේක තමයි මා්‍යය මේක තමයි ලෝබය මේක තමයි අහිරිකය මේක තමයි අව අනෝතප්වය මේක තමයි මෝහය කියලා ැන්ි හම එකක් කර ගණඩ නීමේ එතකට දැන් තමයි මේ පොඩියකා න පොඩියකා ඉපදිලා වටේ තියෙන දේවල් ගැන හෝවාගේ හලා හඳුන ගත්ත වගේ දැන්තමයි හදන්නේ පොඩියකා තමන්ගේ හිත අඳුනගණ්ඩ ඒකට අභිධර්මය බොහෝ වසයෙන් අත්ති ප්‍රබල දායකත්ය ධරන අිධර්මය හඳුනා ගැනීම තමන්ග හඳුනගණ්ඩ ඉතිං වටිනනාකම තේරුවා නම් ුන්දුවඩ උනන්ද වෙලා අපි තව සරලෝ මේ ගැන සාකච්චා කරමු මං හිතනවා වැඩි දෙනකුට උනන්තුව ඇැතිවේ කියලා මේ ධර්මතාවයන් ඉස්සරට මේක බොහො අමාරුදයක් නෙවයි පටලගන්නඇතු කරගෙන ගියත් ඕනම වයසකද කරන්න පුළුවන් න වයසයි මට දැබෑ මට මොන අපි ධර්මිදුන්නේ බාව කොරග ඉන්නවා කියර නෑනෑ පටන්ගඩ නේද මන්දන්න හැටියට අප බල ග ඩා මත්‍ර හාමුදුර අවුදු අනුගානකදදි කම්පිුට ගෙනගන්ටන්ගත්ත කටියගේ හ තිබ මොකද මොකදකිේ මගේ ඊළඟ භවයට කවදහ දවසක කම්පුටර් කියන වචනය යැනකට කම්පියට ගැ ගෙන ගණඩු ගම පසුවක් ඇතිවෙනවා නිවාආරයෙන්ම දැන් යමක් ඉගෙනගෙන තිබ්බොත් කියලා. ඒ තමයි ඒ චිතුවිලි පරම් පරාව පිළිබඳ දන්න ඇත්තෝ සසර සැලසුමක් තියෙනවා නද මරනටි කටරකෝන්නෑ මේ ොන්නෑ කියලා ඉන්නනෑ අශ්‍යද ප්‍රයෝජන වදේ තමගේ ජීවිතයතුර භාවනාාවගුත් යෙන තමයි හැම දෙයක් හෙමයි ඒ අපි තේරෙනනව නද සමහරයේ ප්‍රතිච්ච ගමන් පොඩි කාලම බහෝ දක්ෂතා ඒක සේස්ත්‍රයනොු දක්ෂතා පෙන්නවා සහරයි ගණිත විසේයට දක්සයි සහරයට මොන්න ජාතිකවත් එයා රෘචිකත්වයක් නෑ සහරය විද්‍යාවරු දක්සයි සමහර එෙමනෑ ඒ අසර එන පුරුද එනම් මේ හැම දෙයක්මක් අපේජීවිතයට හැම දෙයක් එකතු කරගණ්ඩ එකතු කරගන්ඩ පුළුවන් බෑකෙල හිතන්න නැතු අපි ොහෝ අමාරුදේවල් කලාලතින දරුවනුවන් හද දෙම ඔපි වුව න ුදේවලනින් එහන මන් ෙනුවෙන් කරනයක් තමයි අබිධර්මය හදාාරණ එක ති හැම වෙන හැම කෙන විෙනම පාර්ථනා කරන අධිෂඨා කරන. හැම දෙනාට උතුම් ධර්මාබෝධය සඳ හාම අවශන ශක්තිය දහිරය වීරයේ අධිෂ්ඨානය වාසන ප්‍රඥ ලැබේවා ක පා.